ස්වාමිනාස දැන් තව අම්මා කෙනෙක් Tamange පුතා ලෞකික සැප අත්හැරලා පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවට කැමති වෙන්න පුළුවන් නේද? ආ එතන හරි නෝනා. ඒ අම්මාගේ දැක්ම. තේරෙනද? ඒ අම්මා අදියරෙන් අදිර ඉස්සරහට ගිය අම්මා කෙනෙක්. තේරෙනද? නමුත් අපි පොදුවේ උත්තරයක් දෙද්දි නෝනා අම්මා තාත්තාගේ ස්වභාවය මේකයි කියලා අපි දකින්න ඕනේ. මොකද ඒ දරුවා දැන් මගේ ළඟට ඇවිල්ලා කියන්නේ මම හරි අම්මා වැරදි කියන කාරණේ මගෙන් අහලා එයා සතුටු වෙන්නයි හදන්නේ. මොකද එයා අන්තය තුල ඉන්නේ. ඉතින් ඒ නිසා මං කිව්ව පුතේ අම්මා තාත්තා කියන්නේ නිරේතුරුව මේ ආහාර හතරම බුදිමින් ඉන්න කෙනෙක් නම් අම්මා තාත්තා සෝවාන් ඵලය කන්නද කියලා අහපු කතාවේ කිසිම අසාධාරණයක් නැහැ. මොකද ඒගොල්ලෝ හොයන්නේ නෝනා කෑමට අදාළ දෙයක්මයි. රසයට අදාළ දෙයක්මයි. තෘප්තියට අදාළ දෙයක්මයි. කාමයන්ට අදාළ දෙයක්මයි. ඇයි? සංසාර පුරුද්ද ඒකයි. මම තාත්තා කෙනෙක් වුණත් පැවිදි නොවී මටත් ඒ ගතිය ස්වභාවිකයි. ඒ නිසා පුතේ ඔබ මොනම වෙලාවකවත් අම්මා තාත්තා කියපු දෙයට ගැටෙන්න යන්න එපා. ඒ නිසා නිරේතුරුවම අම්මා තාත්තා මේ ආහාර හතරක් බුදිමින් ඉන්න කෙනෙක් සෑම නිමේෂයකදීම ඒ නිසා අම්මලා තාත්තලා හොයන්නේ දකින්න කෑමට අදාළ දෙයක්මයි. කෑමට අදාළ දෙයක් නැත්නම් එයා කවදාකවත් ඒක දකින්නේ නැහැ. ඒක ඉදාට තෘප්තිය නැහැ. ඒ නිසා සෝවාන් ඵලය කියන්නේ කෑමට අදාළ දෙයක් නෙමෙයි. කෑමට අදාළ දේවල් ආත්මභාව හතකට සීමා කළා වූ තැනයි සෝවාන් ඵලය. ඉන්සන් සෝවාන් ඵලය තුල කෑමට අදාළ ගොඩාක් දේවල් නැහැ. බොහොම පුංචි දෙයයි තියෙන්නේ. කාමරාග පටිගයන් තියෙනවා. ඒ තියෙන්නේ ආත්මභාව හතකට අදාළවයි. ඒ නිසා ඔබ මොනම හේතුවක් නිසාවත් අම්මාගෙන ගැටෙන්න යන්න එපා. තේරෙනාද? ඒ නිසා නිරේතුරුවම දැන් මට තේරෙනවා ඔබ ඇවිල්ලා මගෙන් මේ ප්‍රකාශය කරන්නේ ඔබ හරි අම්මා වැරදි කියන කාරණේ මල්ලව්වා කියාගන්න. ඒ නිසා පුතේ කවදාක්වත් මම ඔබට ඒ කතාව නම් කියන්නේ නැහැ. ඔබ එහෙම හිතන්නත් එපා. ඔබ හිතන්න ඕනේ මෙන්න මෙහෙමයි. කොහොමද ඔබ හිතන්න ඕනේ? ඔබ උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවෙක්. ඒ උසස් පෙළ අධ්‍යාපන දරුවෙක් හැටියට ඔබට චිත්තයක් සකස් වුණා නම් මම මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න ඕනේ, අධ්‍යාපනයට වඩා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා ඒ සිතුවිල්ල නෝනා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. ඒ සිතුවිල්ල ඇති වුණා වූ ඒ දරුවා කියන්නේ පුණ්‍යවන්ත දරුවෙක්. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ හිතන්න ඔබ එවැනි පුණ්‍යවන්ත දරුවෙක් නම් ඔබව මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා කොච්චර පුණ්‍යවන්ත වෙන්න ඕනද කියන කාරණේ. එතනයි තැන. ඔබ මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තනම් අනිවාර්යයෙන්ම ඔබ හිත පැවිදි කරගත්ත කෙනෙක්, හිත සෝවාන් ඵලයට පත් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉන් නොවි ඔබ දැන් මොකද්ද කරන්නේ? අම්මා ආහාර හතර බුදිමින් ඉන්නවා මේ කාරණේදී කන දේවල් හොයනවා. ඔබ මොකද කරන්නේ? අම්මා වැරදි කියලා ඔබත් ආහාර හතරම බුදිනවා. ඒකනේ වෙලා තියෙන්නේ නේද? දැන් ඒ දරුවත් ඒ ආහාර හතරම බුදිනවා. එයා ආහාර හතරින් ගැලවෙන්න උත්සාහ ගන්නවද? එයා ගැලවෙන්න උත්සාහ ගන්නෑ. අම්මා වැරදි කියන තැන ඉඳලා අම්මා නිසා විතර්කයන් නැති කරගෙන අම්මා කෙරෙහි කලකිරීම ඇති කරගෙන එයත් නිරේතුරුවම අර පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියනා වූ ආහාර තුන අම්මාට වැඩිය බුදිමින් ඉන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. දැන් මං එහෙම කිව්වට පස්සේ ඒ දරුවට සතිය 100 පීටියා. ඒ නිසා මං කිව්වා පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ කැමැත්තෙන් තොරව දරුවෙක් පැවිදි කරන්නවත් අපිට අවසරයක් නැහැ. තේරෙනවද? ඒ නිසා අම්මා තාත්තා කැමැති ඔබ අධ්‍යාපනය ලබන්න නම් ඔබ අධ්‍යාපනය ලබන්න. අධ්‍යාපනයේ ලැබලා අම්මා තාත්තාව සතුටු කරන්න. ඒ සතුටු කරගන්න නිර්මයතුරුව දකින්න අම්මා තාත්තා කියන්නේ දුකක් නං, අම්මා තාත්තා කියන්නේ මෝහයක් නං, මම මේ ජීවිතේ ලබන අවසාන අම්මයි තාත්තයි මේ ලැබුවේ කියන තැනට එන්න. එහෙම ඇවිල්ලා අම්මාට කීකරු වෙන, තාත්තාට කීකරු වෙන, එයාට කරන උපස්ථානයන් කරන්න. ඔබ සිවුරක් දරාගෙන කය පැවිදි නොකරගත්තාට ප්‍රශ්නයක් නැහැ. ඔබ හිත පැවිදි කරගෙන ඔබේ සුවසේ අධ්‍යාපනය කරලා ඔබ අනාගතයේ දවසක ස්වාධීනව කැමති තීරණයක් ගන්න කියලා. තේන්න? එතකොට එතනින් අපිට පැහැදිලි නෝනා වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා දරුවෙක් ධර්ම මාර්ගයට යනවට ගොඩාක් කැමති නැහැ. අම්මලා දරුවෙක්ව පන්සල් ගිහිල්ලා බුද්ධ වන්දනා කරලා පොයට පන්සල් එක්කන් ගිහිල්ලා තනින් නවතන්න තමයි හදන්නේ. ඉන් එහාට යන්නේ නැහැ. සමහර තාත්තලා මට ඇවිල්ලා කියලා තිනවා මගේ නෝනා පුතාට බුදුන් වදිනවට කැමති නැහැ. මොකද ඒ වෙලාවෙත් එයාට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ටියුෂන් පන්තියකට යොමු කරන්න ඕනේ. තේන්න? ඒතොර එතනදී නෝනා නිරේතුරුවම මේ දරුවා කියන මේ වර්තමාන සමාජයේ තරුණ පරම්පරාව යම් අභියෝගයට මුහුණ දෙනවා නම් ඒගොල්ලෝ සැබෑ ජීවිතයෙන් බැහැර වෙලා, විනයෙන් බැහැර වෙලා සියදිවි නසා ගන්න තැනට යනවා නම් ඕන ඒ තැනට වග කියන්න ඕනේ වැඩිහිටි දෙමාපියන්මයි, වැඩිහිටි සමාජෙමයි. දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. මොකද දරුවා කියන ගොඩනැගිල්ල හදන්න අත්තිවාරම සකස් කරලා දෙන්නේ නෝනා අම්මලා තාත්තලාමයි. එතකොට අම්මලා තාත්තලා හදන අත්තිවාරම දුර්වල වෙච්ච තැනදී නෝනා අභියෝගයන් හමුවේ. ඒ කියන්නේ ආදරයෙන් පරාජය වීම වේවා,
වැඩිහිටියෙක් අවවාද කිරීම වේවා, කෙනෙක්ගෙන් හිත්තැවුලක් වේවා, මේ එන අභියෝගයන්දි නෝනා අර ගොඩනැගිල්ල කඩාගෙන බිමට වැටෙන. ශක්තියක් නැහැ. ඇයි ශක්තියක් නැත්තේ? පදනම දුර්වලයි. ඒතකොට මේ පදනම කියන කාරණය තරුණ පරපුරේ මේ ගොඩනැගිල්ලේ අත්තිවාරම කියන කාරණය ගොඩනැගින්නේ නෝනා දරුවෙක් වැඩිවියට පත්වෙන මොහොතේ. ඒක තේරුම් ගන්න ඕන. තේන දරුවෙක් පිරිමි කෙනෙක් දරුවෙක් වේවා ගැහණු දරුවෙක් වේවා වැඩිවියට පත්වෙන මොහොතේ තමයි මේ ශක්තිමත් පදනම දෙමාපියන් විසින් දැමිය යුත්තේ. නමුත් වර්තමානයේ නෝනා මේ දරුවෙක් වැඩිවියට පත්වීම කියන කාරණය කිසිම වටිනාකමක් දෙන කාරණයක් නෙමෙයි. දැන් මට මතකයි අපි පුංචි කාලේ අපේ නංගි මගේ නංගි වැඩිවියට පත් වුණා. මට මතකයි ඒ නංගිව මං හිතන්නේ සතියක් වගේ කාමරයක වෙන් කරලා තිබ්බා. මමවත් ඒ සතියාව දැක්කේ නැහැ. ඒතකොට ඒ තුලින් නෝනා ඒ දරුවාට අධ්‍යාපනයක් දුන්නා. තමන් වැඩිවියට පත් වුණා කියන කාරණේ තුල තියෙන වටිනාකම ගැන. වටිනාකම දැන් කුමක් දුන්නේ? වැඩිවියට පත්වීම තුල තමන් ලැබුවා ඒ ලිංගික පරිණතභාවය පිළිබඳ, ඒ ලිංගික පරිණතභාවයේ තියෙන වටිනාකම පිළිබඳ, ඒ ලිංගික පරිණතභාවය ආරක්ෂා කිරීමට අදාළ ධර්මතාවයන් තුළ අධ්‍යාපනයක් දුන්නේ. නමුත් එතන පන්තියක් දැම්මේ නැහැ. පන්තියක් නොදමා ලිංගික අධ්‍යාපනයක් නොදී නෝනා අර දරුවාට වැඩිවියට පත් වෙනවා කියන තැනදී අර වගේ සමාජයට උරුම වූ අපේ ශීලාචාර ධර්මයන්ට ගුණධර්මයන්ට උරුම වූ ස්වභාවය තුල ඒ කටයුතු ඒ දරුවා දැනගත්තා. ඒතකොට දැන් අපිත් දැනගෙන හිටියේ නෑ නංගි මේ සුමානියක් මේක ඇතුළේ මොකද්ද මේ වෙන්නේ මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ඒ දරුවා අර උදේ පාන්දර සුදු ගවුමක් අඳලා අර රෙදි නැන්ද ගෙනල්ලා අර වතුර කලහතක් නාවලා අර ගෙදෙට්ට ගත්තේ වෙලාවේ අම්මයි තාත්තයි අවවාද කරන ඒ දරුවට, පුතේ ඔබ දැන් වැඩිහිටි දරුවෙක්. ඒ නිසා ඔබ මීට පස්සේ පිරිමියත් එක්ක එච්චර ඇසුරට යන්න එපා. පිරිමියාගේ ඔඩොක්කොල වාඩි වෙන්න යන්න එපා. ඔබ නිරතුරුව අම්මා ඇසුරු කරගෙනයි ජීවත් වෙන්න ඕන කියලා. ඒක තමයි නෝනා දරුවෙකුට ලැබෙන්නා වූ ශ්‍රේෂ්ඨම ලිංගික අධ්‍යාපනය. නමුත් වර්තමානයේ ලිංගික අධ්‍යාපනය කියලා දරුවෙකුට දෙන්නේ නෝනා කුණු ලිංගික අධ්‍යාපනයක්. ඒ ලිංගික අධ්‍යාපනයේ කුණුභාවය නිසාම දරුවා තව තවත් විකෘතීන් බවට පත් වෙනවා. නමුත් එදා අපේ සමාජයේ විසින්, අපේ ශීලාචාර ධර්ම විසින්, අපේ සංස්කෘතිය විසින් දරුවෙක් වැඩිවියට පත්වෙන මේ මොහොතේ අම්මා තාත්තාගෙන් ලැබුණා වූ අවවාදයන් එයාට මුළු ජීවිතේම සුන්දර ලිංගික අධ්‍යාපනයක් ඇටියට ඒක ජීවිතේට වටිනාකම තිබ්බා. ගරු ස්වාමින් වහන්ස, සිටීමේ ශක්තිය ඇති කෙනෙක්ට මේ සිදුවන්නා වූ දේවල් දැක සිහිය උපදවාගෙන මේ අනුතුරින් මිදිය හැකි නේද ස්වාමින් වහන්ස? එහෙයි. සිටීමේ ශක්තිය කියන්නේ යෝනිසෝ මානසිකාරයනේ නුවණින් දැකීම. තේන්නත්. ඉතින් කෙනෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ඉඳලා ඒ සද්ධාව තුළ නිරතුරුවම තමන් ශ්‍රවණය කළා වූ ධර්මයන් නුවණින් මෙනෙහි කරලා තමන්ට ඒ සතිය සිහි ඇති කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නෝනා මේ තරුණ සමාජයේ සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්නේ නැහැ. තේන්න. මොකද අධ්‍යාපනයේ තුල තරඟකාරී බව ඉන්නේ. තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ නෝනා පුතාට බණ අහන්න දෙන්නේ නැහැ කියලා. පුතාට බණ අහන්න දෙන්නේ නැහැලු. බණ ඇහුවොත් ඒ අම්මා බයයිලු පුතා මහාන වෙයි කියලා. අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ දුර්වලයි කියලා බයයි. ඒ නිසා දරුවන් තුල උවමනාවක් තිබ්බත් අනිවාර්යෙන්ම අම්මා තාත්තා තුල ඊට උවමනාවක් ලැබෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තාගේ ඉලක්කය අධ්‍යාපනය. ඒ වගේම දරුවෙකුට තනියම මේ ගමන යන්නත් බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තනියම ධර්මයේ තුල දරුවා යන්න ගියොත් අනිවාර්යෙන්ම දරුවා අන්තයකට යනවා. එතනත් භයානක භාවයක් තියෙනවා. දැන් ඒක දරුවෙක් අම්මා කෙනෙක් එක්ක ඇවිල්ලා තරුණ දරුවෙක් අවුරුදු 15ක විතර දරුවේ ඒ අම්මා මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස මගේ දරුවා දවස් 10කින් පාසලට ගියේ නැහැ. එයාට මහාන වෙන්න ඕනලු. ඒ දරුවාට මහාන වෙන්න ඕනලු. ගිහිල්ලා නැහැ. එයා කියනවලු මම කවදා හරි රහතන් වහන්සේෙක් වෙලා එර්ධියෙන් යමක් යන්න මට ආසයි කියලා. මම මේ ජීවිතේ රහතන් වහන්සේ කියලා මට එර්ධියෙන් යන්න ඕනේ. ඒ නිසා මට ඉස්කෝලේ යන්න බෑ. මට පැවිදි වෙන්න ඕනේ කියලා. ඒකට දැන් මම මේ දරුවා ළඟට ගෙනාවට පස්සේ මම දැක්කා නෝනා මේම සද්ධාව නිසා සකස් වුණා වූ ප්‍රශ්නය. මෙතන තියෙන මානසික රෝගී භාවය. මානසික රෝගී භාවය මොකද යා කරන ප්‍රකාශය තුලම මෙතන තියෙන එවැනි දෙයක් කියලා පැහැදිලි. ඒතකොට ඒ මොකද උනේ දරුවා තනියම ධර්ම මාර්ගය තුල යන්න ගියා. ගිහිල්ලා අන්තයකට වැටුණා. ඒ නිසා දරුවෙක් තනියම ධර්ම මාර්ගය තුල යනවා කියන එකත් නෝනා බලවත් අන්තයක්. තේරෙනවද? බලවත් අනතුරක්. ඒ නිසා අනිවාර්යයෙන්ම දරුවා ධර්ම මාර්ගය තුල යද්දී දෙමාපියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ නෝනා. නමුත් වර්තමානයේ ධර්ම මාර්ගයේ යන්න ආසා කරන දරුවාට දෙමාපියන්ගේ අවවාද ලැබෙන්නේ නැහැ.